අයිබෝවන් වෙල්කම් එවරිවන් හයි දුෂන්ත මම අපි අද ඇවල ඉන්නේ හරිම වැදගත් උයි හරිම භයානක දෙයක් ගැන කතා කරන්න මේ කියන්නේ මිනිස්සු වැළදාම හියුමන් ට්‍රැෆිකින් සමහර විට ඕගොල්ලෝ දන්නේ නැහැ ඉත් හැමදාම එවරි සිංගල් ඩේ පීපල් ආර් බීන් ට්‍රැෆික් ඔව් එතකොට අද වෙනකොට ඇස්තමේතු ගතව අපිට කියන්න පුළුවන් මේ නූතන වහල් සේවයට එහෙම නැත්නම් මිනිස් වෙළදාම රහ වෙලා තියෙනවා මිනිස්සු මිලියන 50කට වඩා පිරිසක් ඉතින් ඇත්තටම මේකේ අපි මිනිස්සු වෙළදාම කියලා කිව්වට වැඩි ප්‍රතිශතයක් ගැහැණුන් තමයි මේකට අහු වෙලා ඉන්නේ ප්‍රතිශතයක් වශයෙන් කියනවා 54%ක් විතර ගැහැණු බොරුවට රැකියාවක් දෙනවා කියලා පිටරට ගිහිල්ලා ඇත්තටම මේගලන්ගේ ශ්‍රම සූරා කෑමට තමයි මේගලන් අහු වෙන්නේ හැබැයි මේ ශ්‍රම සූරා කෑමට වඩා ඉන් එහා ගිය දෙයක් මෙතන සිද්ධ වෙනවා ඉතමත් භයානක දෙයක් කියලා ස්ටෙෆිනි කිව්වේ ඒකයි මොකද මේගලන්ව අන්තිමේදී ලිංගික අතවරලට අහු වෙනවා එහෙම නැත්නම් ගණිකා වෘත්තියට යොමු කරේනවා එහෙමත් නැත්නම් මේ ඉන්න කට්ටියගේ ජීවිතවලට සහ මේ මේ පවා හානි වෙලා ඒ කියන්නේ මේගලන්ගේ ශාරීරියේ තියෙන අවයව අරගෙන අවයව වෙළඳාමේ කටයුතු වලට පවා මේගලන්ව ලක් වෙන්න පුළුවන් මේ ඉෂුව එක හරිම දුෂන්ති මාගේ හાર્ට් එකට හරිම ළඟ දෙයක් ඇයි අපි මේ වගේ කේස් එකකට ඉන්වෝල්ව් වුණා අපේට හරිම කිට්ටු එක්කෙනෙක් මේ මිනිස්සු වෙළඳාමට she fell victim to it ඔයත් එක්කම කියන්න ඕනේ මේක මං ගැහණුන්ට බර කළා කිව්වට මේක ගැහණු පාර්ශ්වයට විතරක් වෙන අපරාධයක් නෙමෙයි මේක අපි නූගත් උගත් කියලා එකක් නැහැ මේක ඕනම කෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ IT profession IT jobs වලට මේ රටවල් වලට රැකියා තියනවා කියලා අපි වගේ උගත් ජනතාව ඉන්න රටවල් වල උගත් රැකියාවල් උගත් මිනිසුන්ව එහෙම අරගෙන ගිහිල්ලා පස්සේ ඒගලන්ගේ ගමනාන්තයේදී ඒගලන්ව බලෙන් අල්ලගෙන පස්මේ ජාලයේ තියෙන බලේ මාර්ගයෙන් තමයි මේගලන්ව රඳවාගෙන ඊට පස්සේ ශ්‍රම සූරා කෑමට ලක් වෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේක සයිබර් අවකාශය හරහා ඉතාමත්ම සීග්‍රයෙන් පැතිරෙන දෙයක්. අනිත් එක ඇවිල්ලා එතකොට තමයි ඒගලන්ට ටාගට් කරන්න පුළුවන් මේ ඉන්ඩිවිජුවල්ස්ලා ඒගලන්ගේ කියන්නේ වෙන කිසිම සම්බන්ධයක් නැහැ කෙලින්ම කම්පියුටර් ඊමේල් එක හරහා තමයි ඔයාගේ Instagram account එක හරහා එහෙම නැත්නම් Facebook account එක හරහා තමයි ඕගලන්ව කමියුනිකේට් කරන්නේ මේගලන්ව රවට්ටන්න පුළුවන් හරිම කියන්නේ මේගලන් හඳුන්වන අපි ස්කෑමර්ස්ලා කියලා ඉතින් ඒපයින් ඉතාමත් පරිසම් වෙන විශේෂයෙන්ම කියන්නේ අපේ තරුණ පරම්පරාවට සයිබර් අවකාශය හරහා තමා නොදන්නා පුද්ගලයන්ට ඊමේල් දීලා ඒ වගේ වෙන් අහුවෙලා තමාගේ ડોකියුමන්ට්ස් දීලා තමාට ලොකු බලාපොරොත්තු ජීවිතේ ලොකු බලාපොරොත්තු දීලා ඕගලන්ව රැකියා වලට කියලා හෝ වෙනම කිසිම දෙයකට යවන්නේ වෙන් පරිසම් වෙන්න මොකද මේක අපි හිතනවට වඩා ඉතාමත්ම ලොකු නෙට්වර්ක් එකක් හරහා ලොකු ජාලයකින් ඉතාමත්ම සූක්ෂම ලෙස මේගලන් කරන ජාවාරමක් මේක මිනිස් වෙළඳාමක් එහෙනම් අපි කියන්නේ ඔයා වික්ටිම් කෙනෙක් නම් ඔයා කවුරුහරි දන්නවා නම් වික්ටිම් කෙනෙක් වගේ කරුණා කරන ලැජ්ජ වෙන්න එපා ඒක රිපෝට් කරන්න ඒක ඕගොල්ලොන්ගේ නැත්නම් ඒගොල්ලොන්ගේ වැරදිකමක් නෙමෙයි මේක හරිම නැෂනල් ඉෂුව එකක්. අපි ඔක්කොමලාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මේ ගොළොඹ බේරගන්න උයි ප්‍රිවෙන්ට් කරන්න. ඒක ආයි වෙන්න දෙයක් අනිත් මිනිස්සුට ඒක නවත්තන්න. අපි ඔක්කොමලා එකට වුණොත් උයි රිපෝට් කරොත් මේ අවයනස් මේ මෙසේජ් එක ස්ප්‍රෙඩ් කරොත් අපි අපේ ලංකාවේ මිනිස්සුව බේරගන්න පුළුවන්. ඔව් ස්ටෙෆිනි කියෝ වගේ මේ ඕනෑම දෙයකට අපිත් ඔයගලන් එක ඉන්නවා. IOM ආයතනයෙන් පවත්වාගෙන යන හොට්ලයින් එකක් මේ තිරි දිස්සනා වගේ ඔයගලන්ට ඒකට කතා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් තියෙනවා නම් මොනාරි තොරතුරක් හොයාගන්න ඕන නම් විස්තරයක් කියන්න තියෙනවා නම් විස්තර දැනගන්න ඕන නම් මේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. ඉතින් ඕනොබ් දෙයකට විමසන්න අවධානයෙන් ඉන්න ඔයගලන්ට බොහොම ස්තුතියි මේ මෙනකන් මේ වීඩියෝ එක බලන් හිටියට. මම දුෂ්‍යන්ත් ස්ටෙෆනි බොහොම ආදරෙයි.